ජස්ප්‍රීට් බුම්රා IPL හරහා තමයි නම හදාගෙන ජාතික කණ්ඩායමට එන්නේ. බුම්රා IPL තරගාවලිය හරහා පරිණත වෙද්දී බුම්රා පිටුපස හිටපු ලොකුම හෙවණැල්ලක් තමයි ලසිත් මාලිංග කියන්නේ. ඒක බුම්රා අවස්ථා ගණනාවකම කියලා තිබුණා. තමන්ට යෝක පන්දු යවන්න ගුරුහරුකම් දීපු විදිය අවසාන පන්දු ආරවල පන්දු යවන්න ඕන විදිය ගැන දීපු උපදෙස් ගැන බුම්රා අවස්ථා ගණනාවක විදේශ මාධ්‍ය එක්ක කියලා තිබුණා. කොහොම වුණත් මේ වතාවේ බුම්රලා එක්ක මාලිංග නැහැ. මාලි ඉන්නේ රාජස්ථාන් කණ්ඩායමේ පන්දු යවීමේ පුහුණුකරු විදිහට. මේ නිසා බුම්රා මාලිංග දීපු ගුරුහරුකම් අමතක කළාද කියලා හිතෙන විදිහේ සිද්ධියක් පසුගිය දවසක විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මුම්බයි කණ්ඩායමේ පුහුණුවීම් අතරතුරේ පුංචි AB එහෙමත් නැත්නම් ඩෙවල් බ්‍රේවිස් බුම්රාගේ පන්දුවකට මුහුණ දෙද්දී තමයි මේ සිද්ධිය වුණේ. ඒ වෙලාවේ සහාය ප්‍රතිකරු අන්තයේ හිටියේ කිරාන් පොලාඩ්. බුම්රාගේ පන්දුවලට බය වෙන්නේ නැතුව මුහුණ දෙන්න කියලා තමයි පොලාඩ් තරුණ ප්‍රතිකරුවන්ට කියන්නේ. ඒ වෙලාවේ පන්දු යවපු බුම්රා කිව්වේ මට නම් තරුණ කාලේ ওই විදිහට උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නැහැ කියලා. ඕක ඇහුණු මහල බුම්රාට අතීතය මතක් කරලා දෙන්නේ හරි අපූර්ව විදිහට. ඇයි මාලි ඒ දවස්වල ඔයත් එක්ක හිටියා අනෙක් අන්තයේ සහය දෙන්න? මම හිතන්නේ තාම මාලි දීපු උපදෙස් තේරිලා නැහැ වගේ. මහල හිනාවී එහෙම කියද්දී බුම්රා වගේම අනෙක් ක්‍රීඩකයොත් හිනා වෙලා මහල කියපු දේ පිළිගන්නවා. මහල හිනාවී ඒ දේ කිව්වත් බුම්රාට ඒ කතාවේ අතීතය නම් මතක් වෙන්නේ නැති. මේ පාර රාජස්ථාන් කණ්ඩායමක ඉන්න මාලිංග සංඝයක එකතු වෙලා බුම්රා මහල ඉන්න කඳවුර, ඒ කියන්නේ මාලි එදා ඉඳන් හිටපු මුම්බයි කණ්ඩායම පරාද කරන්න මොන විදිහට ක්‍රියාත්මක වෙනවද කියන දේ නම් ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වෙයි. මේ පාර ඔයාලගේ සහය සංඝ මාලි ඉන්න රාජස්ථාන් කණ්ඩායමටද? එහෙමත් නැත්නම් පසුගිය වතාවල අපේ ප්‍රේක්ෂකයෝ වඩාත්ම ආදරය කළ මුම්බයි කණ්ඩායමටද කියන දේත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.